ಅನುರಾಧಪುರ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಎಚ್ ನಂದಸೇನಗೆ ಅಬಾವೇನ್ ಪುರಪ್ಪಾಡು ಮಂತ್ರಿ ದೂರೆಯ ಸಂಧ ಎಂಜಿ ವೀರಸೇನ ಗಮಗೆ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿವರೇ ಕುಲಿಸ ದಿವೃಂದೀಮ ಅದ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಕಟಿಯುತು ಆರಂಭೆ ದೀಸಿದ್ದು ಕೆರುಣ ಎಂಜಿ ವೀರಸೇನ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಲ್ಲಿ ಆಂಧ್ರ ವಾಸ್ತವರ ಅನುಗಮನೀಕರಣವಾಗುತ್ತದೆ ಗೌರವ ಬಹುಮಾನಿ ಪ್ರತಿಜ್ಞಾನಿ දෙදස් විසිහතරයි තුනයි විසිආටවැනි දින රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළමුණා වැටුප් විෂමතා ප්‍රශ්නය ගැනත් ඒ වගේම විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය ගැන විශේෂයෙන්ම මේ ක්‍රියාමාර්ගයෙන් පසුව 2024/4/18 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය අත්සනින් නිගුත්තුණු ලිපිය තුළ වැඩි ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා මම ලංකාවේ නොහිටපු වෙලාවක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ගුරු ආයතන නමින් ප්‍රධාන ලේකම් ජාතික ගුරු බලයට ලිපියක් යවලා තියෙනවා ඒ ලිපියේ තියෙන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව එතුමීට මෙවැනි ලිපියක් කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිපත්තිමය කාරණයක් සම්බන්ධයෙන් නිලධාරිකුට නිරීක්ෂණය කරන්න බෑ මේක තියෙන නිරීක්ෂණය කරනවායි කියලා ඒක සම්පූර්ණ වැරදි ඒ පිළිබඳව මම කරුණු විමසන්නයි කියන එක කියලා තිනවා ගුරුවට විෂමතාවේ තාම විසඳිලා නැහැ ඔබතුමා කරුණා කරලා මේ පිළිබඳව විනය පියවරක් ගන්නට ඕන දැන් අපේ හමුදාවෙන් විශ්වාම ගිය අය රුසියානු හමුදාවේ සහායකයන් විදියට අරගෙන යනවා යුද්ධයට අරන් යනවා යම් ප්‍රමාණයක් දැවැන්ත ජාවාරමක් සිද්ධ වෙනවා විශාල පිරිසක් මේ විදියට අරන් ගිහලා තියෙනවා ලක්ෂ 18ක් එක්කෙනෙක්ගෙන් අරන් දිනවා මේ විදියට කවුද අරන් ගිය පිරිස මේ අය කී දෙනෙක් අරන් ගිහලා තියෙනවද මේ වගේ ඇඩ් එකක් දාලා තමයි මේ අය අරන් යන්නේ ඉතින් මේක සම්පූර්ණ නීති විරෝධී කටයුත්තක් මේ සිද්ධ වෙන්නේ දැනට ගරු කථානායකතුමනි පොලිසියට යම් තොරතුරු ලැබිලා තියෙනවා රැකියා ඒජන්සි ස්වභාවයේ යම් ජාවාරම්කාර කීප දෙනෙක් යම් තැනැත්තන් රැකියාවන් ලබා දෙන බවට රුසියාවට හෝ යුක්‍රේනයට රැඟින ගොස් වෙනත් රැකියාව වෙනුවට මේ හමුදා සේවය සඳහා බඳවාගෙන ඇති බවට ඒ පිළිබඳව දැනටමත් පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා විදේශයේ කටයුතු අමාත්‍යාංශයේ පිළිබඳව කරුණු සොයා බලමින් තිබෙනවා ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් හෙට දිනේදී මහජන ආරක්ෂක ඇමතිතුමාගේ මගින් ලබා දෙන ඔබතුමාට අපි කටයුතු කරනවා දියතලාව ෆොක්සිල් තරගාවලියේදී 7 දෙනෙක් මරණයට පත් වුණා. තරග සංවිධායකගෙන් නොසලකීමේ මත්කම නිසා තමයි වුනේ. අපි හොයලා බලපුවාම සාමාන්‍යයෙන් ට්‍රැක් එකේ ඉඳන් අඩි 50ක් එහා පැත්තෙන් හමුදාව ඉඳලා එතනින් පිටිපස්සේ තමයි නරඹන්න ඉන්න ඕනේ. තරගෙන් තරගයට වතුර දාන්න ඕන දොවිලි තියෙනවා නම්. සුළු බෙන්ඩ් එකක හරි වැලි කොට්ට දාලා ආරක්ෂක විධිවිධාන සේෆ්ටි දාලා තියෙන්න ඕන. ඒ මොකක්වත් තිබිලා නැහැ. තරග සංවිධායකයෝ අපරාධමය වරදකට දඬුවම් ලැබිය හැකි පිරිසක් විදියට නම් කරන්න ඕන. තරගයේ අන්තිමට අත්අඩංගුවට ගත්තේ ෆේස් පැදපු අය. දැන් මේක හරියට ක්‍රිකට් මැච් එකක 6යි 5ක් ගාලා බෝලේ ඔලුවේ වැද්දලා තුවාල වුණොත් හරි වෙන අනතුරක් වුණොත් හරි බැට්මන් අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. සඳහන් කරනවා ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. නමුත් ඇත්තටම මත්ද්‍රව්‍ය සඳහා පෘථි නැවුගත කිරීමේ මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. අපි ඔක්කොම සිරගෙවල් වල 13500ක් හරි ওই වගේ සංඛ්‍යාවක් රඳා ගන්න පුළුවන්. නමුත් 30000කට වැඩිය මේ සිරගෙවල් වල ඉන්නවා. ගාක් අය ඉන්නේ මේ මත්ද්‍රව්‍ය කුඩු ගැනීම නිසා සම්බන්ධ දේවල් වලට තමයි මෙතන සිටින්නේ. ඒ වார்த்தාවේ අනුව කියනවා ලංකාව අවසන් ගමනාගමන ස්ථානයකට වෙලා තිනවා කියලා. එච්චර බරපතලයි මේ ප්‍රශ්නය හුරුවල්ලන්න ඕනේ. මේක නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්තම් මේක වෙන්නේ අන්තිමට පාරේ ඉන්න එක්කෙනාව අල්ලගෙන යනවා. ගනුදෙනුව කරන පුද්ගලයා අහු වෙලා නැහැ. පිටරට ඉන්නවා සමහර ශ්‍රී ලාංකිකයන් ඒව කරන. ඒ වගේම මේ රටේ ඉන්නවා දේශපාලඥයන් ඉහළ නිලධාරීන් මේකේ සිටිනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති කියන්නේ මතට තිත කියලා කිව්වේ. මම දන්නේ තිත කොහෙට ගියාද කියලා. මත කොහොම වෙච්චත්. සිනිසේන ජනාධිපති වෙනකොට කිව්වා මරණ දඬනය දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මොනවද කළේ? මේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලඥයෙකුට සම්පූර්ණයෙන්ම නිදහස් කළා. ගරු මන්ත්‍රීතුමා අපිටත් තියෙනවා මෙතන ප්‍රායෝගික ප්‍රශ්න. අපේ පාලනයෙන් තොර දැන් ඊයේ පෙරේදා නාවික හමුදාව පෙරොයින් කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් අල්ලන් ආවා. ඒ පිළිබඳව නීතිපතිතුමා මහාධිකරණයේ අධිචෝදනාවක් ඉදිරිපත් කරා. නමුත් කොළඹ මහාධිකරණයේ නියෝගයේ තීන්දුව දුන්නා චුද්දිත ඔක්කොම නිදහස් කරලා. මහාධිකරණයෙන් කියනවා මේ පොලිසිය සාක්ෂි විශ්වසනීය නැහැ කියලා. දැන් අපිට මේක ගැටලුවක්. අපිටත් තේරෙන්නේ නැහැ. ඉතින් දැන් මේ කාරණේ පිළිබඳව එතුමා කිව්වට මට අධිකරණයට කියන්න බෑ ගිහිල්ලා. මට නියෝග දෙන්න බෑ. ඉල්ලීම් කරන්න අයිතියක් නැහැ. එතකොට මට මම කන්ටෙප් කෝට් කියලා මාව චාර්ජ් කරන්නත් පුළුවන්.
පාස්කු ඉරුදින සිදු කළ මේච්ච ප්‍රහාරයට වසර පහක් ගතව ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා පරීක්ෂණ සිදුවද, මෙම පරීක්ෂණ නිසි පරිදි සිදුවේද, එම වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක වූයේද යන්න ගැටලු සහගත වේ. එසේම මේ දක්වා මෙම ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් වූ ජනතාව වෙත ප්‍රමාණවත් සාධාරණයක් මෙතෙක් ඉටු වී නොමැත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීම හා වැරදිකරුවන් හඳුනා ගැනීම, දිගින් දිගටම කල් දැමීම හෝ පැහැර හැරීම ප්‍රහාරයේ මහමොලකරු තවමත් අභිරහසක් වීමත්, මෑත කාලීනව වරින් වර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණුත් හේතුවෙන්ද එය තවමත් දේශපාලන වේදිකාවල ආන්දෝලනාත්මක ප්‍රකාශ මවන්නක් බවට පත්ව ඇත. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.